सूपर कुकिंग चैनल निकट ओयालव सादर पीलीगाड़नवा बलाको अदम मुखद अरगन आवकीला अदम ओयालट हदाने की दी मेवागे रसम रस सॉफ्ट कोहमद फिश बाण हदागा कीला इतिम बलाको लसन तीयनवने ये वगेम तम हरीम मेलेकाई ये वगेम हुदम अर बेकरी का बनी साधन वगे हुद सूतकू तेनवा ඉතින් අපි එහෙනම් බලමුකෝ මේක කොහොමද හදාගන්නේ කියලා නේද එහෙනම් අපි බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක් පාන් පිටි ගන්නකොට ඕගොල්ලෝ පැක් කරපු පාන් පිටි ගන්න ලූස් පාන් පිටි ගන්න එපා මොකද හුලං වදිනවනේ ඒක නිසා ඒ වගේම මම මෙතන අරගෙන තියෙනවා लुनु तेहंद प्रमाण करगन तीयनवा एक रसाणु गण एवगेम सीनी मेसहंदी एका ईस्ट तेहंदी एका बटर मेसहंद प्रमाण करगन तीयनवा पयालट मागरी मुना गण पुलुवां ඒ වගේම මම මෙතන මද රස්නේ ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියෙනවා කෝප භාගයක් සහ පිටර එකක් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නෙ නැත්තම් වතුර වලින් උනත් ඩෝ එක අනා ගන්න පුළුවන් ගොඩාක් රස්නේ වතුර වලින් උත් නෙවෙයි ගොඩාක් රස්නේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් උත් නෙවෙයි මද රස්නේ වතුර හරි මද රස්නේ ෆ්‍රෙෂ් මිල්ක් හරි තමයි අපි ගන්නෙ අපි ඉස්සරෝම ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න තියාගමු ඊස්ට් ටික මෙහෙම දාලා අපි ඩීසී එකක් අරගෙන ඊස්ට් ටික දාලා ඒකට සීනි ටික කලවම් කරගන්නවා ඊළඟට අපි අර ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් වලින් කොටසක් අපි මේ ඊස්ට් ටිකට දාගන්නවා ඔක්කොම දාගන්නේ නැහැ මේකල කලවම් කරගන්නවා අපි දැන් මේක වහලා පැත්තකින් තියාගමු අපි දැන් මේ වගේ ඉඩ තියෙන භාජනයක් අරගෙන ඒකට පාන් පිටි ටික දාගමු දැන් මේ පිටි ටිකට අපි ඇක්ටිව් වෙන්න තිබ්බ ඊස්ට් ටික දාගන්නවා ඒකට අපි මේ පිටි එක මැද පොඩි මේ විදිහට වලක් වගේ හදාගෙන අපි මේ ඊස්ට් ටික දාගමු ඔයාලට මම කිව්වා ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට මද රස්නේ වතුර උණක් පාවිච්චි කරන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ දැන් මේක අපි පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගමු දැන් අපි පිටි මිශ්‍රණයට බටර් ටික දා ගන්නවා
කරගමු. ඒ වගේම ලුණු ටික අපි දැන් අපි බිත්තරයක් ගත්තානේ ඒක මේ විදිහට පොඩ්ඩක් මේ හැන්දකින් ගසලා අරගෙන ඒක මේ බිත්තරේ කොටස අපි පිටි මිශ්‍රණයට දා ගන්නවා මොකද අපිට පස්සේ බිත්තර මේ ටිකක් ඕනේ වෙනවා සාරු ටික ඒක නිසා කොටසක් අපි මේ වෙලාවේ එකතු කර ගන්නවා දැන් අපි මේක හොඳින් කලවම් කරගමු දැන් අපි ෆ්‍රෙෂ් මිල්ක් එකෙන් ටික ටික දාලා පිටි මිශ්‍රණය කලවම් කරගන්නවා අපි ඔක්කොම එකපාර මේ හැම දාන්නේ නැහැ මොකද අපිට මේ එච්චරම ඕනේ වෙයිද නැද්ද කියලා දන්නේ නැති නිසා අපි මේකෙන් කොටස කොටස දාලා මිශ්‍ර කරගමු අපිට දැන් දිගටම මේක මේ විදිහට මේ හැන්දෙන් කරන්න බෑ අපි අතින් අනා ගන්න ඕනේ හොඳට මම මේ මූලික ටික විතරයි මේ හැන්දෙන් අනන්නේ මේ විදිහට අපිට තව ඕනේ වෙනවා මම දැන් මේ පිටි 250ක ප්‍රමාණයෙන් හදන්නේ. ඉතින් ඔයාලගේ අවශ්‍යතාවය අනුව ඒක මේ වැඩි කරගන්න පුළුවන්. දීලා තියෙන ප්‍රමාණයන් පිටි 500කින් නම් ඩබල් කරලා ගන්න පුළුවන්. අපි දැන් මේ විදිහට ඉතුරු ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරලා හැමින් හැමින් අනාගමු. දැන් මේ ඩෝ එකට මම ඉතුරු फ्रेश मिल्क टिका एकतु करला मे विधियट हदागत्ता दैन मेक एलिन मट्टमे तियन्ने मेहेम एलुना एलुना कियला ओगोल्लो तव पिटी एकतु करन्न यन्न एपा मोकद दैन मेक एलुना एलिन मट्टमे तिबुनट अपि मेक होंदट नीट करन्न ओने एतकोट अपे मे एलिन मट्टम गिहिल्ला होंद सॉफ्ट डो एकक अपिट हम्ब वेनवा अपि एक निसा मे एलुनाई कियला एक मे මේ පිටි එකතු කරන්න යන්නේ නැහැ අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා මම ඔයාලට දැන් පෙන්නන්නම් දැන් අපිට අත පාවිච්චි කරලා ඉතුරු වැඩ ටික කරගන්න ඕනේ දැන් මේ විදිහට අත සෝදලා පිරිසිදු කරගන්න ඉස්සර වෙලා අපි දැන් මේක මේ විදිහට හොඳට අතින් අනා ගන්න ඕනේ. දැන් මේ අතේ ඇලින මට්ටමේ තියෙන්නේ. ඒක කමක් නෑ එහෙම වුණාට. අපි දැන් පුළුවන් ටික මේ විදිහට බෝල් එක ඇතුළෙම මේක නිට් කරලා අපි ඊට පස්සේ එළියට අර ගන්න ඕනේ මේ ඩෝ එක. අපිට මේ වගේ ගොඩ වේලිලා නැතුව මේ වගේ ටිකක් මේ තෙත ගතියට තිබ්බහම බනිස් එක හොඳට සොෆ්ට් ගතියට එනවා නැත්නම් අර වේලිලා වගේ තියෙනවා අනිත් එක තමයි ෆ්‍රෙෂ් මිල්ක් දාපුවම අර මේ වතුර දානවට වැඩිය පොඩ්ඩක් පොඩි සොෆ්ට් ගතියක් ලැබෙනවා නමුත් ඕගොල්ලන් ෆ්‍රෙෂ් මිල්ක් මේ ගන්න කැමති නැත්නම් මේ කිසි ගැටලුවක් නැහැ ඕගොල්ලෝ වතුර දාලා අනා ගන්න මද රස්නේ වතුර මදරස්නේ වතුර කියන්නේ අපි සාමාන්‍යයෙන් පොඩි බබෙකුට බොන්න දෙන ප්‍රමාණය ඒ වගේ. අපි දැන් මේක එළියට අරගෙන හොඳට නීට් කරගමු. දැන් අපි මේ වගේ ඔයාලට නීට් කරගන්න පුළුවන් තැනකින් තියලා මෙහෙම පිටි ආන්තමට චුට්ටක් එතන
ගාගන්න ගොඩ එකතු කරන්න නැහැ අපිට අර ඩෝ එක තාම ඇලෙන තත්ත්වයේ තියෙන නිසා විතරයි අපි ඩෝ එකට එකතු කරන්න නැහැ මෙතන පිටි චුට්ටක් දාගෙන අපි දැන් මේ පිටි ටික මෙතෙන් ගන්නවා මේ විදිහට අපි පිටි ටික දාගමු ඊට පස්සේ අපි මේ අත් දෙකම පාවිච්චි කරලා මේක හොඳට මේ විදිහට නීට් කරගන්න ඕනි දැන් අර ඇලෙන තත්ත්වෙ තිබ්බට ඒක එච්චර ගණන් ගන්න එපා කොහොමත් අතේ ඇලෙනවා මෙහෙම ඉස්සරහට පොඩ්ඩක් ඉස්සරහට අදිනවා අපහු පස්සට ගන්නවා මෙහෙම ඉස්සරහට ගන්නවා ආයි පස්සට ගන්නවා ඒ විදිහට පිටි මෝලිය අනා ගන්න ඕනේ අපි අත ගොඩ මේ ඇඟ මුළු ඇඟේම බර මේ පිටි මෝලියට දාන්නේ නැහැ අපි ඉස්සෙල්ලා හෙමින් හෙමින් තමයි මේ විදිහට නීට් කරගන්නේ මේක හොඳට මේ ඇදේන මේ ඩෝ එක අපි මේක විනාඩි 10ක් විතර වගේ නීට් කරගමු දැන් අපි ඩෝ එක ගොඩ ඇලෙන මට්ටමේ තිබිලා දැන් ටිකක් අඩු වෙලා තියෙන්නේ තව දුරටත් අපි මේක නීට් කරන්න ඕනේ අතේ නොඇලෙන මට්ටමට එනකම් ඕගොල්ලන්ට මේ වගේ උපකරණයක් තියෙනවා නම් මේ ඇලෙන ටික අපහු මෙහෙම අරගෙන එකතු කරගන්න පුළුවන් මේ වගේ එකක් මොන්නේ නැහැ ඕගොල්ලන්ට මොකක් හරි මේ ප්ලාස්ටික් මොකක් හරි එකකින් කපා ගන්න හරි පුළුවන් පොඩි කොටු හැඩයට बटर दिन बॉक्स पीएन की कपाकूलवा मे वगे कपावश बल अरे अत गुड ऐलन मटम तीपना दी का अड़ती है गुड ऐलना मे अत ओदे अंडे रे अंडे पा इतकोट मेक तब तेनावा मेक निशा अत अलूना कमाक अड़वेगन अड़वेगन आपे डो एक नीपेन गाँ अली मटम हो ඇදෙන මට්ටමට එන්න ඕනේ මේ හොඳට ඇදෙනවා මේ ඉලාස්ටික් එකක් වගේ මේ හොඳට ඇදෙනවා දැන් මේ ඇදෙන මට්ටමට ආවහම අපි මේක මේ පිටි මෝලිය මේ වගේ බෝලයක් වගේ හදලා කලින් පොල් තෙල් ගාලා මේ වගේ බෝල් එකක් ලෑස්ති කරගන්න පොල් තෙල් චුට්ටක් ගාලා ඊට පස්සේ අපි මේක මේ පිටි මෝලිය මෙහෙම තියලා වහලා ඩබල් සයිස් වෙනකන් තියන්න ඕනේ. අපි දැන් මේක මේ විදිහට වහලා ඩබල් සයිස් වෙනකන් තියාගමු. අපි දැන් මේ පිටි මෝලිය ඩබල් සයිස් වෙනකන් තියන අතරතුර අපි මාළු බනිස් එකේ ෆිලින් එකට අවශ්‍ය
මාළු එක හදාගමු අපි ෆිලින් එක හදාගමු අපි බලමු දැන් ෆිෂ් බන් එකේ ෆිලින් එකට මොනවාද අපි දාගන්නේ කියලා මම මෙතන අරගෙන තියෙනවා තම්බල පොඩි කරගත්ත අල ඒ වගේම සැමන් අරගෙන තියෙනවා ඕගොල්ලන්ට මාළු තම්බලා වුණත් ගන්න පුළුවන් ඒ වගේම තමා මම ඔයාලට ගෙදරම සැමන් හදා ගන්න ක්‍රමයක් ගැන මගේ වීඩියෝ එකක් තියෙනවා ඔයාලට කිසි කරදරයක් නැතුව සැමන් ටින් වලට ලොකු ගණන් වියදම් කරන්න නැතුව ඕගොල්ලන්ට ගෙදරට ගේන මාළු ටික ලේසියෙන් පහසුවෙන් සැමන් හදා ගන්න විදිහ මම වීඩියෝ එකකින් කරලා තියෙනවා ඒක උන්ටන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම බීලුණු පොඩි කෑලි කපලා අරගෙන තියෙනවා ඒ වගේම සුදුලුණු චූටියට කපලා අරගෙන තියෙනවා කරපිංචා හීනිට කපලා අරගෙන තියෙනවා ඒ වගේම අමු මිරිස් ඊට අමතරව අපිට ලුණු ගම් මිරිස් කහ ඕනේ වෙනවනේ ඒක අපි දානකොට බලාගමු එහෙනම් අපි හදාගමු දැන් මේ මිශ්‍රණය අපි දැන් මේ වගේ භාජනයක් ලිපේ තියලා බාජනේ රත් වුණාම තෙල් ටිකක් දාගමු දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ තෙල් එකට අපි අබ දාගන්නවා තෙල් හැටි කාලක් විතර ඒ වගේම ඒකට සුදු ලුණු ටික දාගන්නවා පොඩ්ඩක් සුදු ලුණු ටික බැදෙන්න දෙන්න එතකොට හොඳට සුවඳක් එනවා අපේ කෑමක් ගොඩාක් රස වෙනවා මේ සුදු ලුණු අපේ තෙල් ටිකක් වෙලා රත් වෙන්න දීපුවහම දැන් ඒකටම බී ලුණු ටික දාගමු ඒ වගේම අමු මිරිස් ටිකයි කරපිංචා ටිකයි දාලා ටිකක් කරලා තෙල් එකේ රත් වෙන්න දෙමු දැන් අපි කහ කුඩු ටිකක් දාගමු එතකොට ලස්සන පාටක් එනවා ඒ වගේම ගම් මිරිස් කුඩු දැන් අපි මේකටම තඹ ගත්ත අර ටික එකතු කරලා හොඳින් කලවම් කරගමු දැන් අපි මේකටම කෑලි මිරිස් ටිකක් එකතු කරගමු ඔයාලට සැර අනුව එකතු කරගන්න ගොඩක් සැරට ඕන නම් ගම් මිරිස් ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන් පොඩි අය ඉන්නවා නම් ටිකක් අඩුවෙන් මිරිස් එකතු කරගන්න දැන් මේක මේ විදිහට හොඳට කලවම් කරගමු
දැන් අපි පෝක් කරමු දැන් අපි මේක නිවෙන්න තියා ගන්න ඕනි අපි දැන් ඩබල් සයිස් වෙන්න තිබ්බ පිටි මෝලිය තමයි මේ තියෙන්නේ ඕගොල්ලෝ සීතල දවසක වගේ කරනවා නම් මේ වගේත් වහලා තව ක්ලෝත් එකකිනුත් වගේ වහලා පොඩ්ඩක් ආවරණය කරලා තියන්න නැත්තම් රස්නි දවසක වගේ කරනවා නම් ගොඩාක් මේ කියන්නේ ක්ලෝත් එකකිනුත් වහන්න අවශ්‍යත් නැහැ වැහුවට කමක් නැහැ නැත්තම් මේ විදියට වහලා තියන්නත් පුළුවන් දැන් මේ පිටි එක තමයි මේ තියෙන්නේ මේ බලන්න මොකදට මේ දැන් අපි මේ පිටි මෝලියේ මේ විදිහට තද කරලා වාතය ඉවත් කරන්න ඕනේ මේ විදිහට අපි දැන් එළියට ගත්ත පිටි මෝලිය මේ වගේ රෝල් කරලා හදා ගන්න ඕනේ මේ විදියට ඊට පස්සේ අපි මේක අපිට අවශ්‍ය ගානට කපා ගන්න ඕනේ මේ වගේ එකකින් අපි පිටි කුට්ටක් ගාලා මේ වගේ මේ විදිහට අපි කෑලි කපා ගමු දැන් අපිට ඒ වගේම වෙනම පිටි චුට්ටක් ඕනේ වෙනවා මෙතන මේ බෝල අපිට හදා ගන්න ඕනේ පිටි බෝල ටික ඒක නිසා මේ තාම අර ඇල වෙන නිසා මේ මතු පිටේ අපිට පිටි චුට්ටක් දා ගන්න ඕනේ गोडल पिटी दान है अभी दें मेरी दिए थे मैं तो नहीं मेरे को पिटी कोटा साफ कर लेना है मेरी दिए थे राउंड कर ला मेरे को उन दें मेरी दिए थे तो राउंड मेरे में रोल राउंड मटर कर करनूं දැන් අපි මේ පිටි බෝලේ මේ විදිහට පොඩි පිටි ප්‍රමාණයක් තියලා ඒක උඩින් මෙහෙම අරන් තියාගමු ඒ වගේම අනිත් කොටසත් ගන්නවා මේ විදිහට
අත බුරුල් කරලා මේ විදිහට රවුමට රවුමට කරකනවා. ඒක අමාරු වැඩක් නෙවෙයි, හරිම ලේසි. අපි අත ඇඟිලි ටික තද කරන්නේ නැහැ. තද කරන්නේ නැතුව අපි මෙතනින් තම මෙතන තද කරගෙන මෙහෙම ඇඟිලි වලින් මෙහෙම කරකන්න. එකත් අපි මේ විදිහට තියාගමු. මේ විදිහට අපි ඉතුරු ටික හදාගමු. මෙහෙම කකලට තියලා මෙහෙම බෝලේ හදා ගන්නවා. ඊට පස්සේ අපි මෙහෙම ඔයාලටත් මේ විදිහට ගෙදරදීම රසට බේකරියේ වගේම හොඳට මේ මාළු බරි සදා ගන්න පුළුවන්. වැඩි අමාරු නැහැ. අනිත් එක තමයි දැන් අද මම පිටි ග්‍රෑම් 250කින් ඔයගොල්ලන්ට හදන්න කියලා දුන්නේ. ඉතින් ඔයාලා පළවෙනි පාරට හදනවා නම් පිටි ග්‍රෑම් 250කින් හදන්න. මොකද ගොඩාක් පිටි දාගෙන එහෙම කරන්න එපා. පළවෙනි පාර හදනවා නම් පිටි ග්‍රෑම් 250කින් හදලා බලන්න. ඊට පස්සේ ආයේ දෙවනි පාරක් පළවෙනි පාර හොඳට ආවොත් දෙවනි පාරක් පිට 250කින්ම හදන්න. ඊට පස්සේ ඊළඟ පාර හදනකොට තමයි උගල පිටි ප්‍රමාණය වැඩි කරගෙන මේ හදන්න බලන්න. මොකද අමාරු නැහැ. හරිම ලේසි. දැන් අපි මේ පිටි බෝල ටික පොඩ්ඩක් ඈතින් තියාගන්න ඕනේ. මට ඒක කියන්න බැරි වුණා. මේ විදිහට මොකද මේකත් අපි ඩබල් සයිස් වෙනකම් පොඩ්ඩක් තියාගන්න ඕනේ. මේ වගේ ඈතින් තියලා පිරිසිදු ක්ලෝත් එකක් අරගෙන මේ වගේ වහලා විනාඩි 10ක් විතර තියලා තියන්න ඕනේ. මේ විදිහට දැන් මේක තමයි අපි හදාගත්ත පිටි බෝල ටික. අපි දැන් මේක වහනවා. දැන් අපි මෙහෙම විනාඩි 10ක් තියාගමු. මම මේ වෙලාවේ මේ වගේ බේකින් ට්‍රේ එකක් අරගෙන මේකේ බටර් ටිකක් ගාලා ලෑස්ති කරගෙන තියාගෙන ඉන්නේ. මේ විදිහට හොඳට බටර් ගෑවා. ඒ වගේම ඔයාලට බේකින් පේපර් එකක් තියෙනවා නම් මේකට දාලා එහෙම ගන්නත් පුළුවන්. හොඳට ගාන්න ඕනේ මේ බටර් එක මේ විදිහට. අපි දැන් විනාඩි 10ක් තිබ්බු පොඩ්ඩක්. දැන් අපේ පිටි බෝල ටික ඩබල් සයිස් වෙලා තියෙන්නේ. දැන් අපි මේකෙන් එක කොටස කොටස අරගෙන තමයි බන් එක හදාගන්නේ. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද ඒක කරගන්නේ කියලා. මම මේක මෙහි විදිහටම වහලා මෙතෙන් පිටි පොඩ්ඩක් මේ විදිහට දාගන්නවා. දැන් අපි මේ විදිහට එක එක අරගෙන මේක දැම්මේ යටපැත්ත උඩට හරවලා අපි මේක මේ බෝලේ මේ විදිහට වටේට ඇඟිලි තුඩු වලින් මෙහෙම හදා ගන්නවා. මේ විදිහට
දැන් අපි හදාගත්ත මිශ්‍රණයෙන් කොටසක් මේ විදිහට මැදින් තියා ගන්නවා මේ විදිහට දැන් හැමීට මේ එක කොටසක් අරගෙන මෙතන මේ විදිහට තියා ගන්නවා මේ විදිහට දැන් මේ පැත්ත කොටස අරගෙන හොඳට ඇදලා මේකට උඩින් මෙහෙම තියා ගන්නවා ඊට පස්සේ මේ ඉස්සරහ කොටස මෙහෙම ඉස්සරහට ඇදලා උඩට මේ විදිහට තියා ගන්නවා දැන් මේක හිමීට මේ පැත්ත හරවලා අපිට ඕන ෂේප් එක මේ විදිහට හදා ගන්නවා මේ විදිහට අපි අනිත් බන් එකත් තියාගමු මම තව එකක් පෙන්වන්නම් අපි දැන් මේ පිටි මේ බෝලේ මේ විදිහට අරගෙන පල්ලිය පැත්ත මෙහෙම යටට තියා ගන්නවා පස්සේ මේක හොඳට මේ විදිහට හදා ගන්න දැන් අපි මේ විදිහට හදාගත්ත මිශ්‍රණය තියනවා මේ විදිහට දැන් කොටසක් අරගෙන මේ පැත්තෙන් මෙහෙම තියා ගන්න එතකොට මේ ත්‍රිකෝණයක් විදිහට නැමිලා තියෙනවා ඊට පස්සේ අනිත් පැත්තත් අරගෙන මෙහෙම ටිකක් ඇදලා අරගෙන මේක උඩින් මේ විදිහට තියා ගන්න මේ විදිහට ඊට පස්සේ මේ ඉස්සරහ කොටස මෙහෙම ඉස්සරහට චුට්ටක් ඇදලා මෙහෙම මෙතනින් තියලා නමා ගන්නවා. පස්සේ මෙහීට අනිත් පැත්ත හරවලා අපිට ඕන හැඩය මේ විදිහට මෙහීට අතින් හදා ගන්නවා. මේ විදිහට දැන් මේ විදිහට ඒ බන් එකක් මෙහෙම තියාගත්තා. අපි මේ විදිහට අනිත් ටිකත් හදාගමු. දැන් අපි මේ විදිහට පිටි බෝල ටික ඔක්කොම හදාගෙන තියෙන්නේ මනිස් එක, මාළු බනිස් එක. අපි දැන් මේක ට්‍රේ එකේ මේ විදිහට තියලා ආපහු වහලා ඩබල් සයිස් වෙන්න තියා ගන්නවා. අපි විනාඩි 10ක් 15ක් විතර වගේ තියාගමු. මේ විදිහට
ඒ වගේම ඔයාලා දැන් මේ වෙලාවේ අවන් එක ප්‍රී හීට් වෙන්න දා ගන්න ඕනේ විනාඩි 10ක්. අවන් වල නම් උෂ්ණත්වය අවන් එකෙන් අවන් එකට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක නිසා මේ උෂ්ණත්වයම කියලා කියන්න අමාරුයි. මොකද සමහර අයගේ අවන් වෙන එක එකිනාට වෙනස් නිසා. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 20ක් වගේ බේක් කරගත්තාම ඇති. ඒ වගේම තමාර හරියටම මේ කියන්න මේ අර අවන් එකෙන් අවන් එකට වෙනස් වෙන නිසා ඒ උෂ්ණත්වය පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලොන්ට අවන් එකත් එක්ක හම්බෙනවනේ අර පොතක්. ඒ පොතේ බලන්න කේක් වලට කොච්චර ප්‍රමාණයක්ද, බනිස් වලට, පාන් වලට එහෙම කොච්චර ප්‍රමේ උෂ්ණත්වයේ ප්‍රමාණයකද තියන්න ඕනේ කියලා ඒ පොතේ තියෙනවා. ඒක ඉස්සර වෙලා බලලා ඉන්න. ඊට පස්සේ බලන්න උෂ්ණත්වය කොයි විදිහටද අවන් එකේ වෙනස් වෙන්නේ, කොයි විදිහටද තියන්න ඕනේ කියලා. මම මේ වෙලාවේ අවන් එක ප්‍රී හීට් වෙන්න දාලා තියෙන්නේ. දැන් අපි මේ විදිහට හදාගත්ත බනිස් ටික ඩබල් සයිස් වෙලා තියෙන්නේ. අපි දැන් මේකේ එග් වොෂ් කරගන්න ඕනේ. අපි දැන් ඉස්සරෝම පිටි අනා ගන්නකොට බිත්තර වලින් කොටසක් අපි එකතු කරානේ, කොටසක් තියාගත්තා. ඒ ඉතුරු කොටස තමයි මේ තියෙන්නේ. මේක අපි දැන් හොඳට මේ බනිස් වල මේ විදිහට එක් වොෂ් කරන්න ඕනේ. මේ විදිහට හොඳට අපි පනිස් එක වටේට ගා ගන්නවා. එතකොට තමයි අර ලස්සන තබිලිසිලා වගේ ලස්සනට තියෙන්නේ. මේ විදිහට අපි ඔක්කොගෙම ගා ගමු. දැන් අපි කලින් අවන් එක ප්‍රී හීට් වෙන්න දාගත්තා. මේ විදිහට හොඳට අපි බිත්තර ටික ගාගත්තා. දැන් අපි 180 උෂ්ණත්වයට රත් වෙච්ච අවන් එකේ මේ බනිස් ටික විනාඩි 20ක් බේක් කරගන්න ඕනේ. අපි දැන් අවන් එකට දාගමු. මම දැන් මේ විදිහට අවන් එකට බනිස් ටික දාගත්තා. ඔන්න ඉතින් දැන් අපි හදාගත්ත අපේ මාළු බනිස් ටික රෙඩි. ඉතින් මේ විදිහට තමා දැන් අපි හදාගත්ත මාළු බනිස් ටික තියෙන්නේ. අපි දැන් මේ බනිස් ටික අවන් එකෙන් එළියට ගත්තාම ඒ වෙලාවෙම අපිට කන්න බෑ. අපිට රස්නෙ පිටින්ම මේකේ දැන් අපි බටර් ටිකක් උඩින් ගාන්න ඕනේ. අපි දැන් ඒක කරමු. දැන් මේ විදිහට රස්නෙ පිටින්ම මේ වැඩේ කරන්න ඕනේ. මේ දැන් මේ දිය කරගත්ත බටර් තියෙන්නේ. මේ බටර් මේක උඩින් මෙහෙම බනිස් එක උඩින් මේ විදිහට අපි ගා ගන්නවා. අපි එග් වොෂ් කරේ මේ විදිහට. දැන් මේ අවන් එකෙන් ගත්ත ගමන් පොඩි ක්‍රිස්පි ගතියක් තියෙනවා. පොඩි හයිය ගතියක්. ඒක අඩු වෙලා යනවා. අපි මේ විදිහට බටර් ටිකක් ගාලා වහලා තියන්න ඕනේ. තව විනාඩි 10ක් විතර නිමෙන්න. ඔයාලා අවන් එකට දානකොට පොඩ්ඩක් බනිස් අතර ඉඩ තියලා දාන්න ඕනේ. නැත්තම් මේ බනිස් අතරින් අතර ඇලවෙන්න ගන්නවා. මේ විදිහට
දැන් බටර් ටික ගාලා මේක දැන් අපි විනාඩි 10ක් වහලා තියමු මේ විදිහට මේ තියෙන්නේ අද අපි හදපු අපේ ෆිෂ් බන් එක බලන්නකෝ ලස්සනට තියෙනවා නේද පාටට හොඳට තියෙනවා ඉතින් ඔයාලා මේ වගේ දැන් ගෙදරම හදලා බලන්න එකපාරක් හරි හදලා බලන්න දැන් හොඳට අපි දැන් අර බටර් ටික ගාලා විනාඩි 10ක් වහලා තිබ්බනේ ඉතින් අපි අවන් එකෙන් ගන්නකොටම අපිට හයිය ගතියට තමයි උඩ බනිස් එකේ තියෙන්නේ දැන් අපි විනාඩි 10ක් අර බටර් ගාලා වහලා තිබ්බ නිසා දැන් හොඳ මෙලේකට තියෙනවා දැන් අපිට මේ වෙලාවේ මේ බනිස් රහ බලන්න පුළුවන් මේ බලන්න මේක දැන් මෙලේකට මේ විදිහට තියෙනවා ඉතින් ඔයාලට දැන් පුළුවන් හදලා රස බලන්න නේද ඉතින් අද වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම අද ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙනවා නම් වීඩියෝ ගොඩාක් ගෙනල්ලා තියෙනවා. ඒවත් බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලා මගේ channel එක දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ එකක් ගෙනාවාම ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු ඔබට සුබ දවසක්